මෙවන විට ජනාධිපතිවරණය සඳහා 17 දිනකෝ අප මුදල් තැන්පත් කර තිබෙනවා. අප තැන්පත් කිරීම ලබන 14 වෙනිදා මධ්‍යාහන 12න් අවසන් වන අතර 15 වෙනිදා නාම යෝජනා ලබා දීම සිදු කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. තැපැල් ඡන්දය දුප්පත් බහර ගැනීම ඊයේ දිනේ නවසන් වීමට නියමිතව තිබුණද තැපැලේ සිදුවිය හැකි ප්‍රමාදයන් සහ ඉල්ලීම් සලකා බලමින් ඒ ලබන නවවනදා දක්වා දීර්ඝ කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කළා. බ්‍යාතර මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් පළාත් ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡාවක් මැතිවරණ කොමිෂන් සභාවේදී අද පැවැත්වෙනවා. අද දිනේ සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් පළාත් නමේම ප්‍රධාන ලේකම්වරුන් අපි කැඳවලා තියෙනවා රාජ්‍ය දේපළ ආභාවිතය සහ කොයි ආකාරයෙන්ද රාජ්‍ය දේපළ පරිහරණය කළ යුත්තේ කියන ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා. ඒ වගේම අද සවස්වරුවේ සියලුම අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තුවල රාජ්‍ය දේපළ භාරව සිටින අතිරේක ලේකම්වරුන් ඒ වගේම සංස්ථා සහ මණ්ඩලවල ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවට කැඳවලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ අපි නිකුත් කරලා තියෙන රාජ්‍ය දේපළ ආභාවිතාව සහ අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධ නියෝග විධාන සහ ආශ්‍රිත කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමටයි. ඒ වගේම මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීම සඳහා වන මධ්‍යස්ථාන මේ වන විට පිහිටවලා තිබෙනවා. ප්‍රධාන කාර්යාලයේ මධ්‍යස්ථානය පිහිටවලා තිනවා. ඒ වගේම ඒට නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ප්‍රධාන පොලිස් නිලධාරීන්ගේ සහාය ලැබෙනවා. ඒ වගේම දිස්ත්‍රික්ක 25 මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථාන අදාළ පොලිස් නිලධාරීන්ගේ සම්බන්ධතාවයෙන් පිහිටවලා තිනවා. බලාපොරොත්තු වෙනවා ඉදිරි දින කීපය තුළ දුරකථන අංක ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න ඕනෑම අයකුට මේ පැමිණිලි සහ අනිකුත් දේවල් ඉදිරිපත් කිරීම සඳහා. Thank you.